ආයිබෝවන් තෙරුවන් සරණයි. වින කපල ඉවත් කරගෙන ඊගාවට වරම් ඥාති බල කරගන්නවා. මේ වරම් ඥාති බල කරගත්තට පස්සේ මේ බල කරගන්නා වූ වරම් ඥාතිය ශරීරයේ ඉන්නවද නැත්නම් ඒ ඥාතිය ශරීරයේ නැද්ද කියන ගැටලුව සමහර අයට එනවා. එහෙනම් ශරීරයේ ඉන්නා වූ වෙලාවට ඇඟපත කැක්කුමක් හරි මොකක් හරි පොඩි දෙයක් එන්න පුළුවන්. ශරීරේ නැති වෙලාවට සැහැල්ලු වෙලා ඉන්නත් පුළුවන්. අන්න ඒක හරියටම සොයා ගන්න බැරුව හුඟ දෙනෙකුට ගැටලුවක් වෙනවා. ඇත්තටම ඥාතියෙක් ගත්තොත් පිහිට එන ඥාතියව බල කර ගත්තොත් වැඩ කළ යුතුමද වරමින් නැත්තම් වැඩ කරන්න අවශ්‍ය නැද්ද? අන්න ඒ ගැන විමසලා බලමු. හුඟ දෙනෙක්ට ආපු ගැටලුවක් තමයි මේ වරමට එන ඥාතිය ආවට පස්සේ වැඩ කරන්න ඕනද නැද්ද? වරමට ඥාතියෙක් එනවා නම් එයා එන්නේ පින් ගන්න බලාපොරොත්තුව නම්. එහෙනම් එයාට අවශ්‍යයි වැඩ කරන්න. මේ වැඩ කරන්න අවශ්‍ය වෙලා එන ඥාතියාව අපි ශරීරයේ තියාගෙන වරම් පූජාත් තියෙනවා. හැබැයි ගෙදර පහන් තියන්නේ නැතුව ඇඟේ උහේ ඉන්නවා. එතකොට ඇත්තටම ඥාතිය ඇඟේ ඉන්නවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවට සමහර අය කියන මහත්තයා මගේ ඇඟේ ඥාතිය මේ ඊපෙරද නම් හිටියා හැබැයි දැන් නම් නැහැ වගේ. සමහර වෙලාවට එයාට අවශ්‍ය ඉක්මනින් පින් ගන්න නම් අපි හිතමු මේ පවුල කෙනෙක් ඉන්නවා කියලා ඒ සම්බන්ධ වෙලා ඉන්න හොඳටම පින් දහම් කරන මෙයාටත් වැඩිය දෙවියන්ට පූජා තියෙනවා පුද පූජා තියෙනවා අන්නේ පින් ගත්ත ඥාතිය සමහරට අරයගාට පොඩ්ඩක් ගිහිල්ලා මොකක් හරි මෙයා ගාව හොඳයිද කියලා බලලා ඉන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි සමහර අය ඉන්නවා සසරෙන් ආපු අය අපි හිතමු ඒ දරුවා ගාවම විතරක් ඉඳගෙන පින් දෙන පින් ගන්න කොටසකුත් ඉන්නවා. හැබැයි සමහර අය ඉන්නවා බැහැලා ගිහිල්ලා හරියන්නේ නැත්නම් වෙන තැනකට යන අයත්. ඒක සසර පුරාවට සසර පුරුදුත් එක්ක වෙන දේවල්. හැබැයි තියෙන ගැටලුව අපේ අය හරියටම වරන් අවශ්‍ය වෙලාවට වරම ගන්නවා. හැබැයි වරමින් වැඩ කරන්නේ නැහැ. වරමින් වැඩ කරන්නේ නැතුව නිකන් ඉන්නකොට සිද්ධ වෙන්නේ මේ ඥාති හරියට එයාලට පින් ගන්න බැරි වෙනකොට ඥාති නිකන් දුර්වල වෙනවා. දුර්වල වෙනවා කියන්නේ මේ අපිට කෑම ටිකක් ඕන නම් කෑම නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? අප්‍රාණි වෙනවා. හැබැයි දේවාලයකට ගියාම ශ්‍රීමා භූතිකාවට ගියාම හොඳට බල වෙලා එනවා. මේ හොඳට බල වෙලා එන ඥාතිය ඒ වෙලාවේ ඥාතිය ඉන්නවා. හැබැයි පස්සේ ඥාතිය නැහැ කියනවා. මේ පස්සේ ඥාතිය නැහැ කිව්වට ඇත්තටම පස්සේ ඥාතිය නැතුව නෙමෙයි ඥාතිය ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඥාතිය නැතිකමට වැඩිය මේ තැනකට ගියාම පමණයි මෙයාට ආහාර ටික නැත්නම් ශක්තිය ලැබෙන්නේ. ඒකයි තියෙන ගැටලුව. ඉතින් ඒකට හේතුව තමයි නිතරම දිනපතා පහන් ආලෝක තියන්න උන ඥාති වරන් තියන අය. ඥාති වරන් තියන අය දිනපතා පහන් ආලෝක නිවැරදිව නොතිබ්බහම ඥාතියට බලවෙන ක්‍රමයක් නැහැ. මොකද ඥාතියගේ ගේ වශයෙන් ඒගොල්ලෝ එළියට දකින්නේ මේ පහන් ආලෝක මාලාව. පහන් ආලෝක මාලාවල් තියාගෙන ඒ ටික කරගත්තේ නැතුව ඥාතිය විතරක් ඇඟේ තියාගෙන ඉන්නවා නම් ටික කාලයක් ඇද්දී ඥාතිය සමහරට පින් ගන්න ක්‍රමයක් නැහැ කියලා හිතාගෙන බැහැල යන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ බැහැල යන අවස්ථාවට හේතු වෙන්නේ වෙන කවුරුවත් ඥාතියව අරගෙන නෙමෙයි, තමුන්ගේ ශක්තිය නැති වෙනකොට, තමුන් ආහාර ටික දෙන්නේ නැති වෙනකොට ඥාතිය. ඥාතියගේ ආහාරයේ පින නම් ඒ ආහාර ටික දෙන්නේ නැති වෙනකොට ඥාතිය කරන්නේ ඇත්තනම ආහාර ලැබෙන තැනකට යන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන අපි ගෙදර සතෙක් හදනවා නම් ඒ සතාට අවශ්‍ය විදිහට ආහාර ටික දෙනවා වගේම ඥාතියෙක් ඉන්නවා නම් ශරීරගත වෙලා එයාට පින් ටික දෙන්න ඕන. පින් ටික දෙන්නේ නැත්නම් අපි වතාවත් ටික කරන්නේ නැත්නම් එයාට පින් යන ක්‍රමය එයා දන්නවා. එහෙනම් එගෙන් බහැල යන්නත් පුළුවන්. අන්නේ කාරණා හින්ද විශේෂ කාරණාවක් කියලා මම කියන්න හිතුනේ හුඟක් දෙනෙක් වරම් පූජා තියලා ඇවිල්ලා පහන් නොතිය සද්ද නැතුව ඉන්නව හැබැයි නිකම්ම වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම වැඩ කරන්න හැමෝටම බෑ. සමහර අයට පුළුවන් භාවනාව කරලා භාවනාව හරහා යම්කිසි ශක්තියක් අරගෙන ඖෂධ පැත්තෙන් වැඩ කරන්න. හැබැයි
සමහර ඥාතීන්ද විශේෂයෙන් ආරූඪ වෙන ඥාතීන්ද සිහිය නෑ සමහරුන්ට ආරූඪ වුණාම සම්පූර්ණම අසිහි වෙන ඥාතීන්ද කොහොමවත් බෑ ඒකට අනිවාර්යෙන් පහන් ආලෝකය තියන්න අවශ්‍යයි එයාට අදාළ දෙවියන්ට පහන් ආලෝක නොතිය එයාට වැඩ කරන්න බෑ එහෙනම් මෙන්න මේ කාරණා සියල්ලම එකට කැටි කරගෙන මතක තියාගන්න වරම් පූජා තියන්න යන හැම කෙනාම වින දෝෂීපත් කළා වරම් පූජා තියන්න යන හැම කෙනාම මතක තියාගන්න තමන් වරමෙන් වැඩ කරන්නේ නැත්නම් ඥාති වර ඥාති බල ගන්න වරම් පූජා තියලා වැඩක් නැහැ එහෙනම් ඥාතියට ආදරෙන් කියලා ඔබ වහන්සේ අයින් වෙනවා නම් මම බෝවහන්සේව බාර කරන්නම් පින් ගන්න පුළුවන් තැනකට කියලා අදිස්ථාන කරලා යාව බාර කරන එක වඩා වටිනවා. එහෙම නැතුව ඥාතිය ඇඟේ තියන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම එයාට පහන් ආලෝක තියන්න පුළුවන් තැනක තමුන් ඉන්න. පහන් ආලෝක නොතියා අපි කොච්චර කතා කළත් පහන් ආලෝක තිබෙත් නැහැ. හැබැයි ඥාතියත් නැහැ. ඇත්ත වශයෙන්ම පහන් ආලෝක නොතිබ්බාම ඥාතිය ඉවත් වෙලා යන්නත් පුළුවන් සමහර අයගේ ඉන්න වැඟට විලා කැක්කුම් කර කර සමහර අයගේ බැහැල යනවා එහෙනම් උන්නේ කාරණාත් මතක තියාගන්න මොකද විශේෂ කාරණා අහන අයට තමයි මම ඕකට උත්තර දෙන්නේ එහෙනම් මෙන්න මේ කාරණාත් එක්ක ඥාති ඉන්නවා නම් වැඩ කළ යුතුයි මොකද ඥාති එන්නේ වැඩ කරන්න පින් ගන්න එන ඥාති සමහර අයට මෙන්න මෙහෙම තියෙනවා සමහර අයට වරන් එනවා ඒ වරම එන්නේ තමුන් රස්සාවක් කරලා දෙවියන්ට බුදු පූජා තියන්න ඕන දෙවියන්ට පහන් තියන්න ඕන ඥාතිය එන්නේ රැකියාවෙන් දිනු කරන්න එනවා රැකියාව පැත්ත දිනු වෙනවා ඥාතියක් තියෙනවා වරමකුත් තියෙනවා සමහර අය රැකියාවත් කරනනේ වරන් තියන අය රැකියාව කරන්නේ කොහොමද ඒ අය එන්නේ දරුවව දිනු කරන්න රකින්න විතරයි එයාට පහන් ආලෝක තිබ්බම හදිස්සියෙන් මාසකට සැරයක් දෙකකට සැරයක් වැඩ කළත් ප්‍රශ්නයක් නෑ හැබැයි සමහර අයට ඉන්නවා හැමදාම වැඩ කරන්න සහ කැමරුම් හරියටම දෙන්නේ වරමේ හරියටම කැමරුම් වරමෙන් දෙන අය අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන දිනපතා පහන් ආලෝක තියන්න අවශ්‍යයි ඉන්නවා ඒගොල්ලෝ තියන්න ඕන හරියට බින්දම් ටික් කර ගන්න ඕන නිතරම දෙවොල් වල සමහර වෙලාවට යන්න එනවා හැබැයි ඕන වැඩක් කරන්න ශක්තියක් එහෙනම් උන්නෝවා කාරණා මතක තියාගන්න වරන් කියන්නේ අපිට ඕන විදියට අරගෙන ඕන විදියට භාවිතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි දෙන විදියට ලැබෙන දේ අනුව හරියට පිළිසිදුව කරගෙන නොගියොත් ඊට පස්සේ වරන් හින්දාත් අසරණ වෙන වෙලාවල් ලෙඩ වෙන වෙලාවල් තියෙනවා එහෙනම් තේරුම් අරගෙන මේක දැලි පිහියෙන් කිරි කනවා හා සමාන වැඩක් එහෙනම් වරමක් ගන්නවා නම් වරම ඥාතියට අවශ්‍ය වෙලා තියෙන විදිහට පින්දහම් කරගෙන ඒ ටික කරගන්න නැත්නම් කතා කරලා කැමැත්තෙන් ඥාතියව අදාළ ස්ථානයකට බාර කරන්න එහෙම නැතුව නැත්නම් ලෙඩ වෙනවා කියන එකත් වෙන්න සිද්ධ වෙනවා බොහෝ වෙලාවට වින දෝෂ නැතුවත් වරම ඥාතිය ඇඟේ සයිටුලා ඉදදී අපි ඇඟපත රිදෙන්න ගන්නවා එහෙනම් සමහර අයට තව තියෙන ගැටලුවක් තමයි මේ වරම් පූජා තිබ්බහම තියලා ගෙදර ආපුහම ඇඟපත රිදෙනවා කියනවා. බල වෙලා ආපුහම ඇඟපත ටිකක් රිදෙන්න පුළුවන් අලුත් කෙනෙක්නේ. මේ නාටාමි කෙනෙක් හැමදාම බර අදිනවා වගේ නෙමෙයි අලුත් කෙනෙක් නාටාමි වැඩේ පළවෙනි දවසේ කරන්න ගියාම. මොකද නාටාමි කෙනෙකුට හොඳට බර අදලා පුරුදුයි. හැබැයි අලුත් කෙනෙක් නාටාමි වැඩේ කරන්න ගියාම මොකද වෙන්නේ? අර එදා ඇදපු කොට්ට ගාන හේට මොනව හරි උස්සපු දේවල් හේට ඇඟපත රිදෙන. ඒ වගේ තමයි පළවෙනි දවස් දෙකේ හරියට රිදෙනවා. හැබැයි ඥාතියත් හොඳට බල වෙලා ඇඟේ ඉන්නවා තේරෙනවා. ඊට පස්සේ දවස් 3 4 5 6 7 යනකොට ඥාතියගේ බලය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක තමයි ස්වභාවය. තෙල් තියනකම් වාහනේ දුවනවා වගේ තමයි මේකත්. ඉතින් එහෙමනම් ඥාතිගේ තත්ත්වේ ඕකයි. එහෙනම් ඥාති ගැන හරියට තේරුම් අරගෙන ඥාතිත් එක්ක වැඩ කරන්න විශේෂයෙන් ලැබෙන්නා වූ ශක්තියෙන් හරියට යහපත දෙයක් කරගන්න. නැත්නම් ඉතින් සසරණන් අඩාල වෙනවා. කොච්චර ඥාති හිටියත් අපිට බැරි වුණාම මට මම පමණයි මගේ ශරීරයේ තියෙනා වූ කොටසවත් මට ගෙනියන්න බෑ විඥානයේ පිරිසුදු තියාගන්න මතක තියාගන්න එහෙනම් හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා එන්නා වූ ශක්තියින් විතරක් වලින් වැඩ කරලා නිවන් මගේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්න පිළිදරන සියලු ඥාතීන්ටත් නිවන් දකින්නත් ලෝකේ පාලනය කරන සිරු දෙවියන්ටත් අපිට බල දෙන්නා වූ සිරු දෙවියන්ටත් නිවන් දකින්න විදිහට පින් දෙන්න ඕගොල්ලන්ට මතක තියාගන්න හරියාකාරයේ දේ නොකරගෙන අපිත් ඉවරයි අපේ ඥාතිත් ඉවරයි පින් දහම් නොකරනම් පව් වැඩනම් කරන්න එපා හදි හෝනියම් පලිපොල් ගෙහෙලි කරන්න එපා එන වරන් වලින් හරියට එහෙම කරන සියලු දෙනාටම සසරනම් අවසාන වෙනවා සසර කියන්නේ හැමදාම සසර හරහා දුක් විඳින්නමයි වෙන්නේ එහෙනම් මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහට ලැබෙන ඕන දෙයකින් වැඩ කරන්න එහෙනම් ඔබ සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා සියලු දෙනාට තුන්වන්ගේ අනන්ත වූ ආශිර්වාද බලයෙන් තුන්වන්ගේ ශක්තිය ලැබිලා විජයසේ ජයශ්‍රීමා බෝසත් වහන්සේගේ අනන්ත වූ ශක්තියෙන්
සිරදනාටම යහපතක් වේවා. සිරදනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා.